වෙන දහම පාසල තෙරුවන් සරණයි ආයුබෝවන් සාමාන්‍ය පෙළ විභාගයට නියමිත බොද්ධර්මය විසේ දහවිනි පාඩම තමයි අපි කතා කරන්නට ලෑස්ති වෙන්නේ ඉතින් අපි පාඩම් ගොඩක් මේ වෙද්දි කතා කරලා තියෙනවා ඉතින් දරුව එක්ක ඉතාමත් ලේසි විදිහට පහසු විදිහට අවබෝධ කරගන්න තේරම්ගණඩ ලේසි විදිහට පහසු විදිහ සාකච්ඡා කරලා තියෙනවා අපි බලමු දවෙනි පාඩමේදී අපට මොනවද ඉගෙන ගන්නට තීරණය කියලා ඉතින් බෞද්ධ අනන්්‍යතාව සුරක්කමින් සහජීවනය ක්‍රියා කරමු කියන පාඩම පෙළපොතාරගෙන පෙරලගන්න ඉට අමතරව පෑනක් අරගන්න ලියන පොතාරගන්න කෙටි සටහනක් ලියාගන්න එක හොඳයි මේ පාඩම අවසන් වෙනවත් එක්ක එෙනම්ම අපි පාඩම පටන් ගනිමු අපි පාඩම කියවමින් තියෙන විශේ සිත දේවල් ගැන සාකච්ඡා කරම විශේෂ දේවල් ගැන අවධානය යොමු කරමින් හිකන ගනිමු. අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ තේරවාදී බුදු සමය හඳුන්වාතීමත් සමගම එතෙක් අප රටේ පැවති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය බවට පරිවර්තනයේ විය. අපි දන්න අනුබුදු මිහිදු මහරහතන් වහන්සේ තමයි තෙරවාදී බුදු සමය ශ්‍රී ලංකාවට හඳුුව ලතුන්නේ එතකං තිබුණේ බෞද්ධ සංස්කෘතියක් නෙවෙයි සංස්කෘතියක් තිබුණ පාග බෞද්ධ සංස්කෘතිය බෞද්ධ යුගය ආරම්භ වෙන්ඩ කලින් තිබුණු සංස්කෘතියක් තිබිල තියෙනවා ඉතින් මිහිදුු බාණහතන් වහන්සේගේ වැඩම කිරීමත් එක්ක තමයි බෞද්ධ සංස්ෘතිය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වෙන්නේ මෙකී සංස්කෘතිය නිසා ජනතාවගේ බුද්ධිය ක්‍රියාකාරිීත්වය හා පුද්ගල සබඳතා ඉතා ඉහලම මට්ටමකින් පෝසණය විය. මෙකී සංස්කෘතිය නිී සංස්කෘතිය කියල කියන්නේ බෞද්ධ සංස්කෘතිය නිසා ජනතාවගේ බුද්ධිය ක්‍රියාකාරිත්වය සහ පුද්ගල සබඳතා ඉතා ඉහළ මට්ටමකින් පෝසණය වනා ුදුමිහිදු හරහතන් වහන්සේ තෙරවාදී බුදුසමය හඳුන්වාදීමත් එක්ක එතෙක් පැවතුුණු රටේ පැවතුණු බෞද්ධ සංස්කෘතිය බවට පත් වුණ මේ කියපු බෞද්ධ සංස්කෘතිය නිසා ජනතාවගේ බුද්ධිය වර්ධනය වුණ බුද්ධිය ක්‍රියාකාරීත්වය බුද්ධිය වර්ධනය වීමත් එ ජනතාව ක්‍රියාත්මක වෙන විදි ක්‍රියාකරන විදිහ ලොකු වෙනසක් ඇති වුණා ෞද්ධ සංස්කෘතිය හඳුුවවදීමත් එක්ක පොත්්ගල සබඳතා ඉතා ඉහළ මට්ටමකින් පෝසණයී පුද්ගලයන් අතර එකිනකා අතර පවති පැවතුනා වූ සම්බන්ධතාවේ ඉතාමත් ඉහල මට්ටමකින් පෝසණය වුණා යහපත් සදාචාර සම්පන්න විදිහට සදාචාරවත් විදිහට ගොඩනැගුණු සම්බන්ධතා ජාලයක් එක්ක ගොඩනැගුණ රටක අනාධිමත් කාලයක් පටන් පවත්නා සංස්කෘතියට නව සංස්කෘතියක් ආදේශ කරවීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවී. රටක අනාධිමත් කාලයක පටන් පවත්නා සංස්කෘතියකට නවසංස්කෘතියක් ආදේශ කරන එක කිසිසේත්ම පහසු කටයුත්තක් නොවේ. ඒ විචාරසීලී බුද්ධිය පදනමක බුද්ධිමය පදනමක පිහිටා රට පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන ලෙස සිදු කළ යුත්තකි. ඉතින් මේ අපිට ගොඩක් වැදගත්ව වෙනෝ මොකක් දීට පස්සෙක කියන්න බලන්න රටක අනාධිවත් කාලයක පටන් පවත්නා සංස්කෘතියට. අනාදිවත් කාලයක්. මේ සිංහල දීපය තුළ ශ්‍රී ලංකාවත් තුළ බුදුදහම ලැබෙන්ඩ කලින් පැවතුුණු සංස්කෘතිය ආරම්භ වුණේ කවදද කියලා කියන්න බැහැ. ඒ නිසා තමයි. අනාධමත් ආධිම ආධිම කාලේ මුල්ම කාලේ කියට බැරි දේවල්වලට කියවා අනාධිමත් කියල් එහනම් මුල්ම කාලය කියඩ බැරි දේවල්වලට කියන්නේ මොකක් ද අනාධිමත් කාලයක් කියලා එහනම් අනාධමත් කාලයක ඉඳල තමයි මුල්ම දවස කියට බැරි කාලයක ඉඳල තමයි මේ සංස්කෘතිය පැවතුනිි ශ්‍රී ලංකාවේ පැවතුුණු සංස්කෘතියට තමයි බෞද්ධ සංස්කෘති ආදේශ කළේ. විශේසයෙන්ම කාලයක් පුරාවට පැවතුුණු සංස්කෘතියක් වෙනස් කරලා. එහම නැත්නම් මේකට ආදේශන එකතු කරලා වෙනස්කිරීම. ඒ තරම් ලේසි පහස කටයුත්ක් නවේ හැබැ මහිඳදු මහතන් වහන්සේගේ වැඩමවීමත් එක්ක ඒදී සිද්ධ වනා. මිහිඳු මහරහතන් වහන්සේ බෝධීන් වහන්සේ වැඩම කරවාගෙනය එවගේම, ර් වදනාාව වෙනුවට චෛත්‍ය රජාණන් වහන්සේලාට වන්දනාමාන කිරීමටඒවගේ මිස්්ට දේවතාවුන් වන්දනාවාදය සිද්ධ කරමින් හිටපු පිරිසට බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීම ඒවගේ දෙවියන් අදහපු අයට දෙවියන්ට පිංදීම මලවුන් අදහමින් හිටපු අයට මල වෙනුවෙන් පුුණ්ාන මෝදනාව සිද්ධකරීම කිය මේ කියන සංස්කෘතික අංග. ආදේශ කරමින් හරිම පරිස්සමින් තමයි යුත්ත සිද් කළේ ඒ විචාරසීලී බුද්ධමය පදනමක පිහිටා රටේ පවත්නා සංස්කෘතියට ද හානියක් නොවන්න ලෙස සිදු කළ යුත්තකි විචාරසීලී බුද්ධිමය පදනමකින් තමයි මෙිහිදු මහරහතන් වහන්ස මේ කාරය සිද්ධ කළේ රටේ පැවතුුණු සංස්කෘතියට හානියක් කළේ නැ මිහිඳු මහරහතන් වහන්සේ කළේ උන්වහන්සේ වැඩම කලාට පස්සේ නව සංස්කෘතික අංග එකතු කලා තිබුණු දේවල්වල්ට අරථ එකතු කලා අර්තාාන්විතව ය දේවල් සිද්ධ කරන්නට මිනිස්සුන් පොළම්ඹවන්නට එෙදනාා මෙහිදී විහිදු මහරහතන් වහන්සේ සිදු කළේ පාග බෞද්ධ යුග ලංකාවට බුදු සමය හඳුරන්වාදීමට පෙරයුගයටට කියන ප්‍රාග් බෞද්ධ යුගයේ කියලා ඉතින් පැවැති සංස්කෘතිය වටා හාගෙන බුදුදහම ලබාදීමට කලින් ලංකාවේ තිබුණු සංස්කෘතිය ගැන පළවෙණීට මිහිදු මහරහතන් වහන්සේ අවබෝධ කරගත්තා ප සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයකි මිහිදු හා මුදුරුව කළේ බුදු දහම ලැබෙන්ඩ කලින් තිබුණු සංස්කෘතිය පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන ඒකම යම්යම් අර්ථවලට යම් යම් වැදගත් විදිහට අර්ථ සහිත ක්‍රියා කලාප වලට ක්‍රියාවන් වලට යොමු කරමින් පරිවර්තනයකට තමයි ලක් කළේ පැවැති සංස්කෘතිය හෙලා දැක විවේචනය කිරීමවත් එය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමවත් සිදු නොවුණි. මිහිඳු මහරහතන් වහන්සේ සංස්කෘතිය හෙලා දැක්ක නැහැ. එවගේම ප්‍රතික්ෂේප කළෙත් නෑ මෙහිද මිඳු වහරහතන් වහන්සේ සිදු කළේ, ප්‍රාග බෞදධ යුගයේ ලංකාවට බුදු සමි හඳුන්වාදීමට පෙර පැවති සංස්කෘතිය වටහාගෙන එහිම හරවත් පරිවර්තනයක් සිද්ධ කිරීමම්. පැවැති සංස්කෘතිය හෙලා දැක විවේජනය කිරීමවත් එය සහමුලින්ම ප්‍රතික්ෂේප කිරීමවත් සිද්කලින් නැෑ. හිදුමහරහතන් වහන්සේගේ දූරදර්සී වැඩපිළිවෙල නිසාම එකල වෘක්ෂ දේවතන් නැදහූෝ බෝධිවන්දනාවට හා බෝධි පූජා සිදු කිරීමට පෙළමුුටහ. එකලේ වෘක්ෂ දේවතන් අදහමින් හිටපු පිළිසක් හිටියයා ප්‍රාක් ෞද්ධයකගේ මහිදු මභහරහතන් වහන්සේ බුදු දහම හඳුන්ුවා දෙන්නට කලින් යුග. එකල වෘක්ෂ දේවතාවන් නැදහෝ බෝධද ෘක්ෂවන්දනාව ෘක්ෂ දේවතාවන් දහපු අය මොකද කළේ බෝධි වන්දනාවට බෝධීන් වහන්සේ වඳින්නට. බෝධි පූජා පවත්වන්නට හුරුපුරුදුනා ඉතින් ගිනි දෙවියන් පිදුවෝ බුදුරදුන් පිදූහ. මලවු නැදවූ හෝ මලවන්ට පින් අනුමෝදන් කර කරවීමෙන් ඒයට නව අරුතක් එක් කළහ. ගල් පරවර්තවලට වන්දනාමාන සිදු කලෝ බුදුගුණ සිහිකර චෛත්‍ය හා පිළිමවලට වන්දනා කළහ. දෙවියන් නැද වූ ෝ දෙවියන්ට පින් දීමට පුරුදු වූහ. මේ අනුව පැහැදිලිවන් යනවබෝධය නිසා ජම්යම් නිරර්ථක ආගමික සංස්කාර විදි. හුරු පුරුදු වූ ජනතාව බුද්ධිමත්ව සිතීමට හුරු පුරුදු වීමත් සමගම හරවත් ආමිසහා ප්‍රතිපත්ති පූජාදිය කෙරෙහි කෙමෙන් නැඹුරු වූ බවයි ැවයි දාගැබයි මයි පන්සලා යන සංස්කෘතික සංකල්පය අපගේ ශී බෞද්ධ අන්‍යතාව මනාව මූර්තිමත්වර අවස්ථාවක් ලෙස හඳුන්ු අදියහැකිිය බෞද්ධයන් ලෙසත් ශ්‍රීලාංකිකයන් ලෙසත් අපි අපටම අනන්‍ය වූ ආගමිකහා ජාතිකත්වයක් ඇත්තෝ වෙමු. ගිනි දෙවියන් පුදපු අයමොකද කළේ බුදුරජාණන් වහන්සේ පොදන්නට දුහමුදුවන්ට බද්ධ පූ ජාදී පවත්වන්න පුරතුර. බලවු ැදවූ හෝ මලවුන්ට පින් අනමෝදන් කරන්නට නව අරතයක් ඒ සඳහයික තුකරගත්තා. ගල් පරවත වලට වන්දනාමාන සිදුකරපු අය බුදුගුණ සිහිකරලා චෛත්‍ය රාජාණන් වහන්සේලා වන්දනාමාන කරන්න පෙළෙඹුණ. දෙවියන් අදහපු අය දෙවියන්ට පින් අනමෝධන් කරන්න හරු පුරදුූර මේ අනුව පැහැදිලි වෙනවා අපිට අනවබෝධය නිසා යම් යම් නිරර්ථක ආගමික සංස්කාර විදි. හුරුපුරුදු වෙලා හිටපු ජනතාව බුද්ධිමත්ව සිතීමට සහ හිතා විමසා කටයුතු කරන්නට හුරුපුරුදු වීමත් එක්ක හරවත් ආගමික සහ සංස්කෘතික අංග ප්‍රතිපත්ති පූචා විදි කෙරෙහි නැඹුරු වීමට පටන්ගත්තා. අපටට මේ අනුව පැහැදිලි වෙනවා හිදු හරහතන් වහන්සේ විසින්. හඳුන්වා දුන්නු සංස්කෘතිය එකපාරම මේ ලංකාවෙ තිබුණු සංස්කෘතිය පරිවර්තනයකට ලක් කිරීමක් නෙවෙයි ඒ සංස්කෘතිය තුළම තිබුණ දේවල් වලට විවිීත ආගමික මුහුණුවරකින් යුක්ත අරතාාන්විත දේවල් එකතු කිරීම තමයි සිදු කරන්්ඩෙ. එඒ මිහිඳු බහරාතන් වහන්සේ විසින් එකතු කරන්නටියය දුණු. එකතු කිරීම් පිළිබඳව අපේ අවධානය අනිවාර්යෙන්ම ජොමුවෙන්නට ඕන වැවයි දාගැබයි ගමයි පන්සලයි. වැවයි දාගැබයි ගමයි පන්සලායි. වැැවෙෙන් වතුර අරගෙන ජලය අරගෙන ගොවිතැන් කරන පිරිස. දාගැබ් ඉදිකරමින් ගමත් එෙක්ක එකතු වෙලා පන්සලත් එක්ක එකතු වෙලා අලුත්ම සංකල්පයක් ගොඩ නැගුණා. ජන සංස්කෘතික සංකල්පයේ අපගේ ශ්‍රී ලාංකික බෞද්ධ අනන්න්‍යතාව මනාව මූර්තිමත්ව වන අවස්ථාවක් ලෙස ඳන්වාදිය හැකි වැබයි දාගැබයි ගමයි පන්සලයි කියන ප්‍රසිද්ධ ප්‍රකාශය අපේ බෞද්ධ සංස්කෘතිය සංකල්පයි මොකක්ද කොයි වගේ දෙයක්ද කියන එක හොඳට මූර්තිමත් වෙලා පේන අවස්ථාවක්ට දිහට දක්වන්න පුළුවන්. බෞද්ධයන් ලෙසත් ශ්‍රී ලාංකිකයන් ලෙසත් අපි අපටම අනන්්‍යහු ආගමිකහා ජාතිකත්වයක් ඇත්තවේමු. බෞද්ධයෝ විදිහට ශ්‍රීලාංකිකයන් විදිහටත් අපට අන්‍ය වූ ආගමික හා ජාතිකත්වයක් තියෙනවා ආගමික සහ ජාතිකත්වයක් තියෙනවා බෞද්ධ ආභාසියෙන් පෝසනය ලැබූ පුරාථන රජවරු වෙහර විහාරාදී කොට ඇති ආගමික ගොඩනැගිලි තැනීමෙන් ජනතාවගේ සදාචාර සම්පන්න ජීවිතය පෝසනය කළහ වැව් අමුණු ආදිය තැනීමෙන් රටේ ආර්ථිකයශක්තිමච කළහ අපි පාඩමත් කියවන ගමන්ම මේ තියෙන කාරණාවන් පිළිබඳව අවබෝධය ඇතිකරගන්නට උත්සාහ කරමු බෞද්ධ ආභාසියෙන් පෝසනය ලබූ පුරාථන රජවරු වෙහර විහාර ඉදි කරලා ඇති ආගමික ගොඩ නැගිලි තැනීමේ තැනීමෙන් ජනතාවගේ සදාචාර සම්පන්න ජීවිතය පෝසණය කළා වැැව් අමුණු ඉදි බලාපොරොත්තුන්නේේ රටේ ආර්ථකය ශක්තිමත් කිරීම ඒ ඔස්සේ බෞද්ධ සංස්කෘති හා බැඳුණු මෙරාට ජනතාව මෞපිය දූදර ස්වාමි භාරයා ගුරු සිසු සේව්‍ය සේවක යුතුකම් හා ඥාති සංග්‍රහ හොඳින් හැඳිනගෙන ඒ අනුව ඔපවත් වූ සුකිත මුදිත ජීවිත කත කළහ. විසේසයෙන්ම බෞද්ධ සංස්කෘතියත් එක්ක බුදුදහම ලැබීමත් එක්ක ගොඩනැගුණට පස්සේ යුතුකම් වගකීම් කියනේවා බෞද්ධ සංස්කෘතියට අනුව. බුදු දහම ඉගැන්වෙන ක්‍රමේ අනු. මෞපියන් ද දරුවන් මවපියන් විසින් දූ දරුවන්ට දදු දරුවන් විසින් මවපියන්ට ස්වාමිවරු විසින් භාරවරුන්, භාර්ාව භාරියාවරුන් විසින් ස්වාමිවරුන්ට ගර වින් සිස්්‍යන් සිස්්‍යයන් විසින් ගුරුවරුන්ට කළ යුතු යුතුකම් සහ සේව්‍ය සේවක වැඩ කරවන පිරිස සහ වැඩ කරන පිරිස. කියන මේ පිරිස් අතර පවතින්නට ඕන්න. සම්බන්ධ තාත් සහ යුතුකම් වගකීම් ඉතාමත් හොඳින් ඔපවත් වෙච්ච සුකිත මුදිත ජීවිත ගත කරන්නට ගැටලුවලින් තොරව ගත කරන තත්ත්වයට පත්වෙන්නට මේ සම්බන්ධ තාත් එක්ක ජීවිතය කොර නැගෙට පටන් ගත්තා. පරපීඩනය සත්ව ඝාතනය හෙලා දුටුවහ පරපීඩනය සේ ෞද්ධ සංස්කෘතිය හා බැඳුණු මෙ රට ජනතාව මව්පිය දූ දරුස්වාමි භාර්්‍යයා ගුරු සිසු සේවි සේවක. ජුතුකම් හා ඥාති සංග්‍රහහා හොඳින් හැඳන කෙන එ අනුව ඔපවත් වූ සුකිතමුද ජීවිත ගත කරන්නට යොමුණා පරපීඩනය සත්ව ඝාතනය හෙලා දුටුවහ. අවහිංසා වගය කළහ ජීවිී යජීවිී සමස්ථ පරිසරය කෙරෙහිම බෙහෙවින් හිතකර ආකල්පයක් දක්වන්නට පටන්ගත්තා. අජී කියන මේ අන්ස දෙකරිසරයක් ීවී පරිසරයක් කියලා දෙකක් තියෙන. අප ජීවත්වෙන සමාජයේ අවට වට පිටාව තුළ ජීවි සහ ජීවී කියලා පරිසරයන් දෙකක් තියෙනවා මේ දෙකටම හිතකරාකල්පයක් තමයි දැක්කුවේ. ආගමික පොද සිරිත්හා වතාවත්වලට මුල් තැනදී සෑම ව්‍යාපාරයක්ම ආරම්භ කළහ එහි ආරක්ෂාව ප්‍යාප්තිය සංවර්ධනය චිරස්තිතිය අන්නෝ්‍ය සුහුඳතාව එයින් අපේක්ෂ කළා ආගමිකු පුදසිරිත් සහ වතාවත්වලට මුල් තැනදී ලතමයි සෑම දෙයක්ම ආරම්භ කළේ එතුළින් අපේක්ෂා කළේ අදහස් කළේ ආාව ආගමික මේවසයෙන් අපිට ආරක්ෂාවක් සැලසෙනවා එවගේම මේක සංවර්ධනය කරගන්නඩවගේම චිරස්තිතියක් ඇති කරගන්න වැදගත්තය නෝ කෙල කල්පනා කළ අන්න ඕනේ සුහඳතාව ඒඉන්න අප එක්සා කළා. ඊට පස්සේ සියලුම උත්සව බෞද්ධ සංස්කෘති හා සම්බන්ධ වතාවත්වලට මුල් තැනදී සිදු කළහ මෙසේ බුදු සමයහා ලෞකික ලාංකික සමාජ අතර සම්බන්ධතාව කෙතරම් සමීපූයේ ද යත් ුදුදහමින් තොරව ලාංකික සමාජයක් පිළිබඳ කතා කිරීමටද නොහැකිය ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධාගම වීමත් රජු බෞද්ධයෙු විය යුතුජ යන සම්මතයක් ඇති වූයේ බුදුදහම හා ශ්‍රී ලාංකිික ජන සමාජයේ සබැඳියාව මෙලෙස ශක්තිමත්වීමේ ප්‍රතිඵලයක් විදිහට ආගමක පුදසිරිත් සහ වතාවත්වලට මුල් තැනදීල සෑම ව්‍යාපාරයක් මාරම්භ කළ ඒතුළින් අප එක්ෂා කලා ආරක්ෂාව ව්‍යාපතිය සංවර්ධනය සහ චිරස්තිතිය වගේ අනෝ සුහන්ඳතාවේ සියලුම් උත්සව බෞද්ධ සංස්කෘතිය සහ සම්බන්ධව වතාවත් වලට අනුව මුල් තැනදීලා වතවත්වලට මුල් තැනදීලා සිද්ධ කරන්නට බෞද්ධයන් ගොමුූනම් මෙසේ බුදු සමහා ලාංකික සමාජ අතර සම්බන්ධතාව කෙතරම් සමීපුඋනාද කියවානම්. බුදු දමින් තොරව ලාංකිකක සමාජයක් පිළිබඳව කතා කරන්නට බැ. බුදු සමය අනුව තමයි ලාංකික සමාජයේ පිළිබඳව කතා කරනවා නං අනිවාර්යම කතා කරන්නට තියෙන්නේ බුදු දහමත් එක්ක. බුදු දහමින් තොරව ලාංකයේ සමාජයක් පිළිබඳව කතා කරන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ.විසේසෙන්ම ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධාගම වීමත් රාජ්‍ය ආගම බුද්ධහගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධගම බුදුදහම රජ බෞද්ධයෙකු විය යුතුය යන සම්මතය අතීතය හිදලම රජතුමා බෞද්ධයෙකු වෙන්නට ඕන කියන විශවාසය තිබුණා. ඒ නිසා ලංකාවේ රාජ්‍ය ආගම බුද්ධහගමඒවගේ බෞද්ධයකු විය යුතුයි රජතුමා අනිවාර්යම බෞද්ධයකු විය යුතුයි කියන විස්වාසය අතිීත ඉදල තිබුණු දෙයක්. ුදම හා ්‍රී ලාංකික ජනස සමාජයේ සබන්ධියාව මෙලෙස සක්තිමත්වීම ප්‍රතිඵලයක් විදිහට. ලංකාවෙරාජාගම බුද්ධාගම බවට පත්තෙන්නේ සහ රජු බෞද්ධයෙකු විය යුතුයි කියන සම්මතය ඇති වනේ බුදුදහමහා ශ්‍රී ලාංකයේ ජනයා අතර පැවතුනා වූ සම්බන්ධතාවේ තව තවත් සක්තිමත් කරන ගමයි. මෙලෙස බෞද්ධය ගැන්වී මොස්සේ ගොඩ නැගුණු ශ්‍රීලාංකික අන්‍යතාව හා සහජීවනය පදනම් කරගෙන සමස්ත ලෝකයාගේම ගෞරවාදරයට ලක්වීමට බෞද්ධයාට වාසනාව උදාවනි. මේ විදිහට බෞද්ධ ඉගැන්වීම මොස්සේ ගොඩනැගිච්ච ශ්‍රී ලාංකි යනම් ්‍යියතාවය ශ්‍රීලාංකීයේ ජීවිතය ගත්තම උත්සවයක් ගත්තම ඇඳුම් පැළඳුම් ගත්තම සිරිත් විීත්්ගත්තම එහැම එකක්ම ගොඩනැගිල තියෙ ශ්‍රී ලාංකය අනන්න්‍යතාවේ ගොඩනගිල තියෙන්නේ බෞද්ධ ඉගැන්වීමට අනුව බෞද්ධ ආවාාසයකින් ඒ පදනම් කරගෙන සමස්ථ ලෝකයාගේම ගෞරවහදරයට ලක්වීමට බෞද්ධයාට පුළුවන්කම ලැබුණා ශ්‍රී ලාංකයේය බෞද්ධයාට පුළුවන්කම ලැබුණ ශ්‍රීලාංකය බෞද්ධ්‍යයා තුළ ශ්‍රී ලංකාවට ආවනික වූ ලක්ෂණවලින් යුක්ත සිරිත්විරිත් සහ ආවේනික ලක්සැන තියෙනවා එහෙත් ඊට පටහැනිව යමින් ජාතිකුල ආගම් පක්ෂ පලාාත් වසයෙන් බේද වැපිරීමටත් මිනිස් අයිතිවාසිකම් යටපත් කිරීමටත් යමකු ක්‍රියා කරන්නේ නම්. එය බෞද්ධ ඉගැන්වම්මලට ප්‍රතිවිරුද්ධය. සෑම කෙනකුම. එකම මිනිස් වර්ගයකට අයත් ඒකාකාරී පැවැත්මක් ඇතිව. ජීවත්වන පිරිසක් බව වටහාගෙන සමානාත්මතාවෙන් යුතුව. බුද්ධිමත්ව ක්‍රියා කිරීම අනෝ . යුතුකම් වර්ධනය වීමට හේතුවේ. ඊලඟට අපි බලමු මේ අපි කියවපු කොටසේ තියෙන් විසේෂ තොරතුරුමුණුවද කියල එහෙත්. ඊට පටහැනිව යමින්. ශ්‍රී ලාංකීය බෞද්ධ අන්‍යතාවට පටහැනිව. බෞද්ධආභාසයෙන් යුක්තව තමයි මේ ශ්‍රී ලාංකීය අන්‍යතාව ගොඩ නැගිලා තියෙනෙ සියල දේම ගොට නැගල තියන්නේ කියෙකටහැ ගිහිල්ලා. කවුරු හරි ජාතිකුල ආගම් පක්ෂ පලාාත් වසයෙන් බේද වැපිරීමට මිනිස් අයිතිවාසිකම් යටපත් කරන්නට යම්කිසි කෙනෙක් ක්‍රියා කරනවා නම් එක බෞද්ධ ඉගැන්වීමල් ඉගැන්වීමලට විරුද්ධ දෙයක්. එහනම් ජාතිකුල ආගම් පක්ෂ පලාාත් වසයෙන් බේද වැපිරීම නෙවෙයි සියලු දෙනාගේ මේ කරාසිවී මෙ බෞද්ධ ආභාසියන් යුක්ත ශ්‍රී ලාංකිය අන්‍යතාව පිළි බඳව ගේ මිනිස් අයිතිවාසිකම් පිළිබඳව ආගමික නිදහස්ස පිළිබඳව වැටහීමෙන් යුක්තව කටයුතු කිරීම තමයි මෙතනදී අපි අපේක් සාකරන්නේ. සෑම දෙනු මිනිස් වර්ගයකට අයත් ඒකාකාරී පැවැත්මක් ඇතිව ජීවත්වන පිරිසක් බව වටහාගෙන සමානත්මතාවෙන් යුතුව බුද්ධිමත්ව ක්‍රියා කිරීමන්න ඕන යුතුකම් වර්ධනයවීමට හේතුවක් බවට පත්වෙනවා. හැම කෙනෙක්ම එකම මිනිස්වර්ගයකට අයත් ඒකාකාරයේ පැවැත්මක් ඇතිවජීවත් වෙන පිරිසාක්. හැම දෙනාම එකම සංස්කෘතියට ක්‍රමවේදයකට අනුව තමයි ශ්‍රී ලංකාව තුළ ගොඩ නැගිලතියෙන්නේ කියන කවබෝධ කරගෙන සමානාත්මතාවෙන් යුතුව බුද්ධිමත්ව ක්‍රියාකිරීමට කටයුතු කිරීම අන්නෝ්‍ය වසයෙන් යුතුකම් වර්ධනය වීමට අන්නෝ මේ වසයෙන් සමගිය වර්ධනය වීමට ලොකු හේතුවක් බවට පත්වෙන. වෙනත් සත්ව වර්ගයා අතර විද්‍යාත්මක වෙනස්කම් දැක්වීමට බොහෝසාධක පැවතියද මිනිසා පිළිබඳව එබඳු වෙනස්කම් දැකිය නොහැකි බව බොදු දහමේ නිදසුු සහිතව දක්වා තිබි. වෙනස් සත්තුම් ගත්තට පස්සේ සත් සත්වවර්කයා ගත්තම ජීව විද්‍යාත්මක වෙනස්කම් තේයෙනවා. එවුනත් මිනිස්සු ගත්තම මිනිස් කියන සත්වය ගත්තම මනිසා පිිබඳු වෙනස්කම් දක්කිදෙර. බුදුදහමේ උගන්වලා තියෙනවා එනිසා මිනිස් වර්ගයා කියලා කියන්නේ ඔක්කොම එක හා සමාන වූ සත්ව විශේෂයක් එහෙනම් බුදුදහමේ උගන්වලා තියෙනවා සත්වයින් හැම දෙනාම නිදසුන් සහිතව එකම සත්ව විශේෂයක් කියලා මිනිසුන්ගේ සිරුරු වෙන්වෙන් වසයෙන් ගත් කල වෙනසක් නැති බවටත් ලංග ජාතිවසයෙන් සමානත්වයක් ඇති බවත් ෙට් සූත්‍රය සඳහන් වෙයි වාසෙට් කියන සූත්‍ර දේශනාවේ විශේෂයෙන්ම මිනිසුන්ගේ සිරුරු වෙන්වෙන් වසයෙන් ගත්තට පස්සේ වෙනසක් නැති බවටත් ලිංග ජාතිවශයෙන් සමානත්වයක් ඇති බව දක්වන සූත්‍ර දේශනාව මොකක්ද වාසෙට්ට සූත්‍ර දේශනාව. මිනිස්සුන්ගේ වෙන්වෙන් විදිහයට ගත්තොත් වෙනසක් නැහැ. ලිංග වසයෙන් ගත්තොත් ඒත් එහෙමයි ස්ත්‍රී පුරුස කියලා කොටස් දෙක්තිේ නො වගේම වශයන්ගත්තම කාන්තාවන් පිරිමි පාර්සවේ මේ විදිහට ඉන්ද්‍රියන්ගෙන් යුක්ත වෙච්ච එකම විදිහේ එකම ස්වරූපයකින් තියෙන් මිනිස් ශරීර තමයි තියෙන ඒ බව වාසෙට්ට කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා වාසෙට්ට කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ ඒ බව දේශනා කරලා තියෙනවා පුද්ගලයාගේ චරිත සංවර්ධනය ඇතිකරවන හා සමාජ සම්බන්ධතා තහවුරු කෙරෙන්. පිළිවෙෙත් වසයෙන් සිංගාලොවත් සූත්‍රයේ ධනය ප්‍රියවච්චනය, අරත චරයාව සහ සමානත්මතාව යන සතර සංග්‍රහවස්තු උගන් වෙනවා. පුද්ගලයාගේ චරිත සංවර්ධනයට හේතුවෙනවා මොකක්ද සමාජ සම්බන්ධතා තහවුරු කරන්න හේතුවෙනවා මෙට මේ කියන කරුරු දානය ප්‍රිය වචන ධානී කියල කියන්නේෙ පරිත්‍යයක් කිරීම උද උපකාර කිරීම වචචන කතා කිරීම අර්ථවත්ව හැසිරීම තමන්ට අර්ථවත්ව සහ අනෙකාට අර්ථවත් වෙන විදි අනෙකාට යහපතක් වෙන විදිහට හැසිරීම සමානත්ම තාව හැමෝම එකම විදිහයට සලකනයක මේ කියන සතර සංග්‍රහ වස්තු පුද්ගලයාගේ චරිත සංවර්ධනය ඇති කරවන සහ සමාජ සම්බන්ධ තහාවුරු කරන්ද හේතුවෙනවා එනම් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් දැනුමාල්ප කුසලතා කියන මේ රාමෝයි යටතේම. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල සිංහාලෝවාවල් සූතර දේශනාවට අනුව. සතර සංග්‍රහ වස්තුූන් පදනම් වන්නේ පොද්ගලයාගේ චරිත සංවරදිනය ඇති ඇතිකරවීමට සහ සමාජ සම්බන්ධතා තහවුරු කිරීම සඳහාය. කියලා අපෙන් බහුවරණ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒට අමතරව තවත්, රතුරු ඇතුළත් කරලා වරණ තියන්න පුළුවන්ට එතකොට මේ වරණය අපි තෝරගන්න පුලන්කමතිේවා. ධනේ ප්‍රච්චනය අර්ථ චරියාව සහ සමානාත්මතාවේ තමයි සතර සංග්‍රහවස්තු කියල කියන්නේ සිංහාලොවාද සූත්‍රයේ තමයි මේ සතර සග්‍රහවස්තු දක්වන්නේ සතර සංග්‍රහවස්තු පොච්චිලයාගේ චරිත සංවර්ධනය ඇතිකර වඩ වගේම සමාජයමය වසයෙන් සම්බන්ධතා ඇතිවෙන්නට හේතුවෙන සූතරද හේතුවෙන බව දක්වලා තියෙන හේතුවෙන කාරණාවන් දේශනාවෙන සූත්‍රයක් තමයි සිංගලුවාද සූත්‍රයේ. ධානය හෙවත් පරිත්‍යයාගේ බෞද්ධයන් ජාතිය ආගමාදී විශසමතා සලකා සිදු කරන්නක් නොවේ. දාානය කියන්නේ බෞද්ධයෝ ජාති ආගමාදී විසමතා සලකලා සිද්ධකරනෙ එකක් නෙවෙේ. පිරිසිදු සිති ඕනෑම් පොඩ්ලෙකුට ම පරිත්ති්‍යයක් කිීම පින්කමකි. තිරිසන් සතකුට වුවද දන්දීම උතුම්ග. තිරිසන් සතුන්ට පවා අතීතයේ විශේස හැම පොයදවසිකම බලු කපුටු දානය කියලා විශේසය ඇදීලා තිෙන බල්ලෝ කපුටෝ ආදී අසරණ වෙච්ච සත්තුන්ට දානතෙන එක අදටත් සතුන්ට පවා ආහාර දෙනයක හැමත් දෙනාගේම බෞද්ධ හැම දෙනාම සිරිතක් පුරුද්දක් බවට පත් වෙලා තිේෙනවා ිය වච්චන කතාකිරියීම හා අර්ථචර්යාාවහෙවත් අනුන්ගේ දියවුණුවට උදවකිරීමටද. ජාති ආගම් බේද සලකා බැලිය යුතු නවේ සියලු සත්වයන් පිල්බඳ සමානආත්මතාවෙන් ක්‍රියා කළ යුතුය. ජාතික ආගමක සහජීවනය ගොඩනගෙන්නේ එසේ ක්‍රියා කළහොත් පමණෙකි. ඒ බව එදා පටන්ම මෙට බෞදතිය දැන සිටියහ. විද සංස්කෘතින්ට අනුව හැටගැසුණු අ්‍ය ජතිීන් හා අන්‍යාගමකයන් වෙසෙන සමාජ වට පිටා. ප්‍රියවච්චන කතාකිරීම සහ අර්ථචර්යාාවහෙවත් අනුන්ගේ දියුණුවට උදව්කිරීමද ජාතියාගම් බේද සලකා බැලිය යුතුනවේ ප්‍රියවචන කතා කරන්නට අර්ථචර්යාවේ හැසිරෙන්ට ජාතියාගම් බැ බලන්නට අවස්සෙ කරන්නෙට හැ සියලු සත්‍යයන් පිළිබඳ සමානාත්මතාවෙන් ක්‍රියා කළ යුතුවේ ජාතික ආගමක සහජීනය ගොඩනැකින්නේ හයට ක්‍රියා කලොත් විතරයි ඒ බව එදා පටන්බ මේ රටේ බෞද්ධය දැනගෙන හිටියා. සියලු සත්‍යයන් පිළිඳ සමානාාත්මතාවයෙන් ක්‍රියා කළ යුතුයි. ජාතික ආගමක සහජීවනය ගොඩ නැගෙන්නේ එහෙම සමානාත්මතාවෙන් ක්‍රියා කලොත් කියන එක අතීතය ඉඳලම ෆලාංකීයේ බෞද්ධ ජනතාව හොඳඉන් දැනගෙන හිටියා. විධ සංස්කෘතින්ට අනුව හැට ගැසුුණු අන්‍ය ජාතීන් හා අන්‍ය ආගමිකයන් වෙසන සමාජ වටපටාවක අපට ීවත්වීමට සිදු වූජයේ යැයි සිතමු අ්‍ය ආගමිකයින් වාාසය කරන්න සමාජවටි පිටාව අපට ජීවත්තයෙන්ට සිද්ධ වනා කිලි හිතවමු එතකොට ඔවුන් සමක මතවාද ගැටුම් ඇතිකර ගන්නා තැනැත්තා බුදු දහමහි එන්න සහජීවන ප්‍රතිපත්තියට පිටුපාන්නු පවට පත්වී. යම් කිසි කෙනෙක් ඒ අත එක්ක මතවාද ඇතිකරගන්නවා ගැටුම් ඇතිකර ගන්නවා එහෙම කරනවා නම් බුදු දහමට අනුව බුදුදහමේ ඉගැන්වෙන සමානාත්මතාවේ කියෙනෙ එකට කටහැනිව කටයුතු කරන කෙනෙක් බවට පත්වෙනවා එවිදිට අනිත්තා ඇත් ගැටුම් කාරිීතත්වයන් ඇතිකරගන්න වනා. සමාජයේ එ කොටසකට පමණක් නො සියලු දෙනා කෙරෙහිීම අප මෙත්තා කරුණා මුදිතතා ඔපේක්ක යන සතර බ්‍රහ්ම විහරණය පැතිරවිය යුතුය වෛරයිෙන් දේශයෙන් තොර මනසින් සමස්ත සත්වවර්ගයාම මාවැනි ජැයි සිතමින් ත් වැඩීමද අනුන්ගේ දුකදැක හදවතෙක් අ අනුකම්පා සිතුවිලි ජනත කර ගැනීමද සැපසේ ජීවත්වන පොජ්ගලයන් දැක හෝ අසා ඕනට ඊරිසියා නොකොට ඔවුහු යහතිං වෙසෙත් ජනුවෙන් සතුටු සිත් ඇතිකර ගැනීම නම්මු මුදිතාවද සැම විටම මධ්‍යස්සිතව සිතා කටයුතු කිරීම නම් වූ උපේක්ෂාවද අප මැනවින් පුරදුප්පුහුණු කළ යුතුය ඊළඟට බලන්න වැදගත්වෙන කරුණු ලියාගන්න සමාජයේඒ කොටසකට විතරක් නෙවෙයි අපි මෙත්තා කරුණා මුදදිිතා උපෙක්කා කියන උපේක්ෂ කියන මේ සතර බ්‍රහ්ම විහරණ පතුරුවන්. මහා බ්‍රහ්මයාාව විසින් අනුකමනය කරන්න හු පුද්ගලයා විසින් නැතිකරට යුතු උසස් වූ ගුණධර්ම හතරක් තමයි මෙත්තාව කෙලකෙන මෛත්‍ර සාගතව කටයුතු කිරම් කරුණ සාගතව අපි ඊළඟට කතා කරනු මෙත්තා කරුණා මුදදිිතා උපේක්ෂ කියනතට බ්‍රහ් විහරණ. එහ මේ සතට ්‍රහ්ම හරණවලින් තමයි සමාජය ගණ දෙනු කරද්දි. හැම කෙනට මෙත්වරන්න ටඕන කරුණාවෙන් කටයුතු කරන්න ටන මුදිතාවෙන් කටයුතුරන්න ඕන සහෝපේ එක්මෙන් කටයුතු කරන්න ටඕන වයිරෙන්න් දේසින් තොර මනසිං සමස්ත සත්වර්ගයා මාවැනි යැයි සිතමත් මෙත් වැඩීම තමයි මෛත්‍රී කිය කියන්නේ මෙත්තා කිය කියන්න. අනුන්ගේ දුකදැක හදවතය ඇතිවෙන්න වූ අනුකම්පා සහගත සිතිවිලි තමයි කරුණාව කියලා කියන්නේ. පේ ජීවත්වන පොච්ිලියය දැකහෝ අසා ඔවුනට ඉරිස්යාන් නොකොට ඔහු යහතිං වෙසෙත් යනුවෙන් එය අරි මුහන්ඳින් ජීවත්වන ඒය සෑහෙන් එච්චි දියුණු වෙලාතියවා ඒ මිල දල් ලැපිලා තිවා. එයයි රැකිරක්ෂ කරන කියල සතුට වෙන්න පුළුවන් අ ඒ එකකට කියන මුදිතාව කියලා සැමවිටම මධ්‍යක්ථව සිතා කටයුතු කිරීම අපට සමාජයේ ජීවත්වයොට ගරු සත්කාර නම්බුනාම ගෞරවේ වකීම අපට පීදා ඒ වගේ අප කීරතිය වෙහෙසට පත්වීම කියනදෙවලුත් ලබන්නට සිද්ධ වෙනවා කියන එක පිළබඳවබෝධ කරනීම තමයි උපේක්ෂාව කියලා කියන්න අපිට සැපදුක් ඒගේම කීරති ප්‍රසංසා වගේ අපීරතිය ඒත් ලබන්නට වෙනවා කියනෙ පිබඳවබෝධ කරගෙන ජීවත්වීම උපේක්ෂාව කියල කිය න. මෙසේ බැලූ කල්ල එකක්ම බෞද්ධ ගැන්වීමක්ත් ජාති ආගම් කොලබේ ද අනුමත කිරීමක් සිදු කරන්නු මැ. එකම ආගමික බෞද්ධාගමකි ගැන්වීමක් වත් ජාති ආගම් කොළබේද අනුමත කිරීමක් සිදු කර නැත. කොල බේද ජාති ආගම් කොළබේද, ජාතිබේද කුලබේද ආගම්බේද ඇතිකර ගත යුතුයි කියලා උගන්වෙලා නහැ. බෞදධයාගේ නිත්‍ය සීලේවන පංචසීලේද ඊට උදාහරණයකි. බෞද්ධයාගේ නිත්‍ය සීලේ වෙච්ච පංචසීලය පාණගාීන් වංවීම සොරකම් කිරීමෙන් වංවීම කාමෙහි වරදවවැැසිරීමෙන් වංවීම බොරු හිස්සවචන පරු වචන කීමෙන් වෙන්වීම සහ ඊළඟට රහමෙර පානය කිරීමෙන් වංවීම කියන මෙ පංචසීල ප්‍රතිපත්තිය. පළමුසිල් පදෙහි එන පරිදි සවකය ජීවිතයට තමා බෙහෙවින් ප්‍රිය කරන්නක්මෙන් අනයෝධය තම තමන්ගේ ජීවිතවලට බෙහෙවින්න ප්‍රිය කරති. අත්තානං උපමංකත්වන්න හනය නගාතය කෙලායි බුදුරජාණන් වන්සේ අනුශාසන කර මන්ගේජීවිතර මන් ගොඩක් ආදරෙ ප්‍රිය කරනවා. ඒවගේ තමයි අනිත් අයවත්. අත්වූපනායක ධරම. තමන් උපමාව ටර්රග අනනිත් අයට හිංසා කරන්නට පීඩා කරන්නට එපා කියන ඉගැන්වීම තමයි. පලවිනි සිල් පදීන් කියන්න. දෙවැන්නෙන් කියවෙන්න පරිදි පොහුදුන් සැවුම ස්වකීය වස්තුවට ඇලුම් කරති. තමන්ගේ වස්තුවට ආසයි. ඒ වෙන අයකු විසින් ස්ොරකම් කරනු ලැබීමෙන් වස්තුූ හිමියාට ඇතිවන සිත් පීඩාව හා පාඩුව. සැමටම පොදයි. තමන් සතුව යම් කිසි වටින්න තමන් කැමති වෙන දෙයක් තිබුණ නම් එක වෙනෙක් ගත්තොත් මට දුක් කනගටුවත් යෙනවා. ඒවගේ තයි මම වෙනත් කෙනෙක්ග දෙයක් ගත්තොත් එයා ආසාවෙන් තියාගෙන ඉන්න දේ. එයා කැමැත්තිෙන් තියාගෙන ඉන්නදේ එයට අවස්්‍යදේ මම ගත් තම එයායට ලොකු පාඩුවක් සිත වෙනවා සිත් ඇැවුලක් ඇතිවෙනවා. මේවාට ජාතියාගම් කොලබේදයක් නොමැත. මේට ජාතිබේදයක් කොළබේදයක් ආගම්බේදයක් වැදගත්වන්නේ නැහැ. හැමෝටම තමන් කැමතිවෙන දේ නැතිවෙනකට දුකක් දෙෙනවා. කයද කායික විින්දනයද වැරදි ලෙස භාවිත කිරීමෙන් වැලකීම තෙවැනිීක් සිකපදයෙන් කේවේ. කයයි කායික වින්දනයයි. වැරදි විදිහට ලබා ගැනීම සඳහා කටයුතු කිරීමත් එ විදිරටයුතු කිරීමෙන් වංවීම තමයි තුංගෙන සික්ෂා පපදේ කාමය සු මිචාචාරාවේ මන සික්කහපදන් සමාතියම කිය සිල්පදේ. වැලකීම මිනිස් සමාජයේ ශිෂ්ටත්ව හා සුහඳතාාව ආරක් සවීමට හේතුවයටවා. තුගෙන සිල්පදය කැඩීම වර්තමානය වෙනකට මුළු ලෝකේම විසාල ගැටලුවක් නිර්මාණය වන්නඩ හේතු ඇති නොහෙනම් සහජීවන කටයුතු කරන වටපිටාවක් සමාජයක් ලෝකයක් නිර්මාාණ වන්න තුන්ගෙන සිල්පද ආරක් සවී යුතුයි බොරුකීම යනු අන්‍යන් ත්‍රවටන හැඟීමෙන් වංචාකාරය අදහසිං යුතු යමක් පැවසීම. බොරු කීම බොරුවක් වඩ පුුවන් කියේලාම්ීමක් න්න පුලුවන් හිස් වඩ පුළුවන් එම නැත්නම් කාව හරි හිරිදවන පරුස වචන වඩ පුළුවන් ඒවගේවෙංවීම සමාජයේ ජාපතට ගොඩක් වැදගත්වෙනවා සුරාවෙන් වැලැකීම කායක මානසික නීරෝගීතාව මනාව ආරක්‍ෂාවීමට බලපානවා සුරාවෙන්වෙෙන්වීම කායික මානසික කියන නීරෝගීතාවයන් ඇතිවීම සොඳහා ගොඩක්ම වැදගත්වෙන කාරයක් පත්න පුදුරජාණ වහන්ේ අුන්ගේ දියුණු උදසාස ක්‍රියාකිරීම ආදර්ශයෙන්ම පෙන්වා දුන්න. අප ඒ ක්‍රියාවට නැගීමේදීද කිසිදු ජාති ආගම් කොලබේදයක් අදාල කරගත යුතු නොවේ. අනුන් යනු තමාහැර සියලුම දෙනා බව සිහේ තබාගත යුතුය. කෙතෙක් යහතින් ජීවත්තුවද යමකු ඕනෑම අවස්ථාව කසරණ භාවයට පත්වීමට ඉඩ ඇත ඇතැම් විට රෝගපීඩා, ගංවතුර, සුලිසුලං නායයෑම් නියගය ආදීට බලපහන්න පුළුවන්. මෙබඳු විපත් ජනතාවට උදාවන්නේ ජාතියක් ආගමක් කොලයක් බලා න්නොවේ. එබැවිත් සෑම විටකම එකී බේද නොසලකා අසරණ වුවන්ට උපකාර කිරීමද බුදු දහම අනුගමනය කිරීමක් බවට පත් වෙනවා. කොටසේදී කියන විතර බලන්න බුදුරජණන් වහන්ේ අනුන්ේ දියුණු උදසා ක්‍රිය කිරීම ආදර්ශයෙන්ම පෙන්ව දුන්න. අප ඒ ක්‍රියාවට නැගීම දීද කිස්සිදු ජාති ආගම් කොළබේදයකින් තොරව කටයුතු කරන්නට ඕන්නේේ අනුන් යනු තමා හැර සියලුම දෙන. තමන් ඇරෙන්ඩ අනිත් සියලුම දෙනවා. ඒ ආගමක් අනුවද ජාතියක් අනුවද රටක් අනුවද එහෙම නෙවේ තමන් හැර අනිත් හැම දෙෙනම අනිත් අය. කෙතෙක් යහතිින් ජීවත්වුවද යමක ඕනෑම අවස්ථාව කසරන්න භාවයකට පත්වන්න පුළුවන්. සමහරිවිට රෝග පීඩාවක් හැෙන්න්න පුළුවන් හරිවිට ගම්මතුර ඇල්ල පහගගේ ලාලසීම විදී ලෝකම විලාසියන් සිතවට සුලි සුළඟක් එන්න පුළුවන්. එතකොට සිංහලද ද්‍රවිඩද මුස්ලිම්ද ඒවිදිහට බලන්නේ නැහැ. ඔක්කොම තමයි හුළකට ගහගෙනයන්නේ නායා ජෑමක් සිද් වුණොත් හැමෝටම තමයි ඒ විපත සිද්ධ වෙන්නේ. නියගයක් කාවොත් එක කොටසකට විතර මේ ඒ ගමකට ප්‍රදේශකට රටකට නම් මේ රටම තමයි නියක ඇතිවෙන්නේ. ආද විපත් මේට බල පෑහැකිය අපට ඒවකි විපත් සිද්ධවෙන්න පුළුවන්. බඳු විපත් ජනතාවට උදාාවන්නේ ජාතියක් ආගමක් කොලයක් බ බලාගෙන ඒ අනුවනෙවේ. ඒ නිසා හැමවිටම මේ කියපු බේද නොසලකා අසරන වූ අයට උපකාර කිරීමට බුදු දහමට අනු අපි කටයුතු කරනවා. සැප දුක දෙකෙහිෙදීම තමා හා අනුන් සමානන් ලෙසල් සලකා ක්‍රියා කිරීමේ මාහැගි ගුණාංගය සමානත්මතාවයි. සමානාත්මතාවය කියලා කියන සැප දුක දෙකේතීම තමාහා අනුන් සමහන විදිහට සල කළ කටයුතු කිරීම තමනුත් සැපක් ලැබනකොට සතුටු වෙනවා දුකක් ලැබනකොට දුක්වෙන පීඩාවක් ලැබනකොට දුක් වෙනවා. අනිත් කෙනාත් සැපතක් යහපදයක් ලැබෙනකොට සතුටු වෙනවා දුකක් පීඩාවක් ලැබනකොට දුකට පීඩාවට පත්ව වෙනවා මේ මිනිස් සමාජය එත් තුළ පිරිහිමින් පවත්නා බවක් පෙනේ සමානාත්මතාව කියෙන තමන් සටුව වෙනකට අනිත් අනිෙන පීඩාවට පච් කරන්නට නෙවෙේ තමන් සතුට වෙනව වගේ අනිත් කෙනත් සතුටුවෙඩ කමති. තමන් දුක්පීඩා ලබන් කැමති නැව ගනි්නත් දුක්පීඩක් ලබන්ඩ කැමති හැකි කිය එක තේරු මාර්ගණකටයුතු කරීම යනුවමා අනිත් කෙනාටත් පීඩාවක් නොවෙන විදිහට ජීවත්වන එක තමයි සමානාත්මතාවේ කියල කියන්නේ. මෙම සමානාත්මතාව මෙරට බෞද්ධයන් ලෙස අප මැනවින් ප්‍රගුණ කළ යුතු ගුණාංගයක් වන අතර ඒයටද ේත්ම ජාති ආගම් කොලබේද අදාළ කරගත් යුතුනවේ සමානාත්මතාවයි කියල කියන්නත් අන එකයි ආගමක් කොලයක් ජාතියක් මේ සඳහා වැදකත්වෙන්නෙන් හැ. තවද නූතන සමාජය තුළ ඇතමන් අන්‍ය මත ඉවසීම කෙරෙහි එතරම් නිවැරදි ප්‍රතිචාරයක් දක්වුණ බවක් නොපෙනේ. අන්‍ය මතිවසීම. අනිච්චනා යම් කිසි මතයක් ඉදිරි පච් කරනවනම් මේ පිළබඳවුවන් මේ වගේ අදහක්ම ඉදිරි පත්්කන වකිල් ඒ එක ඉවසන්න පුළුවන් වන්නටන්. න්ගේ මත තරක්නවේ නිතරම ක්‍රියාත්මක වෙන්නේ. අනිත් අයත් කියනදේ සත්‍යයක්වෙන්න පුළුවන්ත් ඒක ඇත්තක් වෙන්න පුළුව. හෙනිසා ඒ මතත් ඉවසන්නටඕන බුදුරජාණන් වහන්සේ විදිටයි කටයුතු කළේ බුදුරජණන් වහන්සේ ලෝව පහළවන අවදිය බොහෝ මිත්‍ය මත දැරු ආගමික නායකයෝ සිටියහ. ඒ සෑම කෙනෙක්ම ස්වකය දහම හොවා දැක්වූ අතර අන් සියලු දහම් හෙලා දුටුවහ. බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලයේ වෙනකොට විශාල වසයෙන් නාගම්. පවතුන අභාරථය තුළ ඒ පැවතුනු ආගම් හැම එකක්ම මොකද කිව්වේ තමන්ගේ සතති ඉද මේව සච්චන් මෝගම්ඥයක්ක් ඉද මේව සච්චන් මෝගමං්ඥ මේක තමයි සත්‍ය අනිත් එෙව කෝම අසත්‍යයි ඒ විදිහ ගැන්වීමක් තමයි කළේ ඒ වගේ ගැන්වීමක් තමයි කළේ එහෙත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා දුන්නේ කවරකු පැවසුවද නිවැරදි අර්ථවදදය පිළිගැනීමත් එසේ නොවනදේ බැහැ කිරීමත් සිදු කළ යුතු බව ට කලින් පාඩේ ද අපපික්න ගත්තේ ඒ පිළිබඳව කාලාම සූතරයේදී නිවැරදි දේ සහ වැරදි සහගතදේ තේරුම් ගන්නා ක්‍රමවේද අපි මීට කලින් ගෙන ගත්තා එනිසා ඒකට සම්බන්ධ කරගෙන පතන ද අපිටේක ගන්නට පුළුවන් බුදුජාණන් වහන්සේ දේශන කළ කවරකු ප්‍රකාශ කළත් ඒ අර්ථවදදේ පිළි ගැනීමක් නම් අරතවත් බැහර කළ යුතුයයක් නම් බැහර කළ යුතුවිති යට තමයි බදුරජාණන් වහන්සේ අනුශාසනා කළේ. ඔබට පේනවා විධ ජාතියන්නේ කරාසි වෙලා සෞ් දන්සලක් දෙනවා අපේ ශස්තරූුවර ලෝතුරාබදුරජාණන් වහන්සේ ලෝකයට පහලවීම සබුද්ධත්තියට පත්වීම පිරිනිවන් පාන අවස්ථාව සිහිපත් කරමින් විශල වසින් අපි දන්සල් දෙනවා. එවගේම පොසොන් පෝය නිමිති කරගෙන ඇසල පෝය මේවා පදනම් කරගෙන දන්සල් දෙනවා එහනම් මේ කටයුතුවලති අපිට ආගමක් ජාතියක් කොලයක් අවස්්‍ය වන්න හැ මේ හැම දෙයක්ම ඉතාමත් සමගෙන් සමානත්මතාවෙන් සිද්ධ කරන්නට පුළුවන්කම හැකියාව තියෙන බව තමයි මේ පින්තුූරෙන් අපිට කියා දෙන පනිවිඩේ සාමයෙන් හා සහ ජීවනයෙන් ජීවත්වීමට නම් සියලු ආකම් ඇදහේ යුතුයයි යමුකු අදහස් කළොත් එය සහමුලින්ම වැරදි සහගත බවද අප තේරුම් ගත් යුතුයි සහජීවනයෙන් කටයුතු කරනවා කියලා කියනකොට සියලු මාගම් අදහන් ඕන කියන එකක් නෙවේ යතනකයන් සහමුලින් මේක වැරදි අදහසක් සියලු මාගම් උමතු ස්වභාවයක් මෙස ආගමක සහජීවනයක් නෙවෙේ. උමතු භාවයෙන් වැඩකරන එකක් තමයි සියලු ආගම් අදහනක. එකී වැරදි පිළිවෙතින් ඇත් ආගමක සහජීවනය ගොඩ නැගැෙන උතුම් ක්‍රාකාරකම් මෙසේ පෙන්වා දිය හැකිය. වෙසක් පොහොයට අන්‍ය ආගමිකයෝ. වෙසක් පහන් කූඩු තනැති තොරණ ඉදිකිරීමට ද සහය වෙති. ආධහාර උපකාර කරැඇති දන්සල් දෙෙති. දෙසක් පොය දවසට ආකමික පිරිස් මොකද කරන්නේ වෙසක් පහන් කූඩු හදනවනම් තොරණ ඉදිකිරීමට උදව් කරනවනම් සහයෝගයේ දෙනවන ආධාර උපකාර කරනවනම් දන්සල් දෙනවා සිංහල හින්දු අලුත් අවුරුද්ධ වගේ අවස්ථාවලති බෞද්ධ හිදු හැම දෙනම් එකතු පාදා වෙලා එකතු වෙලා තමයි ඒ උත්සවය සමරන්නේ ෞද්ධ ොදරන්නන්නේ අන්‍යයාගම කියන්ගේ හා අන්‍ය ජාතීන්ගේ උත්සවලට උදවඋපකාරන්නවා තමන්ගේ නිවසය හෝ ආයතනය හෝ එවෙනුවෙන් සරසෙනව එවගේ පන්සලේ ධර්මශලා හෝ ප්‍රජාසාලාවුන්ගේ සමාජ සේවා රැස්වීම් ආධිය සඳහල්ලා බාතිෙනවා එවිදිට අපිට සහයෝගින් කටයුතු කරන්නට පුළුවන්කම තීරවා එවගේම මෙ තියෙන්නේ පන්සල පල්ලිය මේ හැම දෙයක්ම තියෙනවා මේ දි හැමදිනාම ආගමික පරිසරයක් තුළ කොඩනැගෙන්න්නට ඕවන මේ අය හැමෝමස පන්සල්යනවා හාමුදුරුවරුන්ට කරු කරනවා බුදුරජාණන් වහන්සසිට කරුරනවා ඒකීම හැමෝහමත් මේ ආගම කිස්තාානවටත් යනවා එවිදිහට කටයුතු කරනවා මේ අනුව සහජීවනයේ නියම ලක්ෂණය වන්නේ අන්‍යන්ගේ ආගම හෝ සිරිත විරිත හෝ තමනුත් අනුගමනය කිරීම නොව ඔවන්ගේ ආගම ඇදැහීමට ඔවුන්ගේ සිරිත්විරි ඔුන්ට පවත්වාගෙන යාමට බාධා නොකිරීමයි උපකාර කිරීමයි. අන්‍යන්ගේ ආගම හෝ සිරිත විරිත හෝ තමනුත් අනුගමනය කිරීම නෙවෙයි සහජීවනය කියලා කියන්නේ. ඔවුන්ගේ ආගම ඇදහීමට ඔවුන්ගේ සිරිත් ඔවන්ට පවත්වාගෙන යාමට බාධන් නොකර උදව්ූපකාර කිරීම තමයි සහජීවනය කියලා කියන්නේ. සිංහල බෞද්ධියෝ පැරසිටම මෙම පිළිව තනුගමනය කලා සිංහල බෞද්ධෝ ඉස්සරේඳදළම ඒ පිළිව අනුගමනය කලා. සුහඳදත්වෙන් යුතු අනුගමනය කරන මෙම. උතුම් පිළිවෙත සහජීවනය කියලා කියනවා. සුහදත්වයෙන් යුක්තව අනුගමනය කරන මේ පිළිවතරරික කියන්නේ සහජීවනය කියලා. සිංහලකමත් බෞද්ධකමත් ආරක්ෂක් කර ගනිමින් සහජීවනයෙන් කටයුතු කිරීම අපි හැමදිඩාගේීම යුතුකමක් බවට පත් වෙනවා. සාරන්සේ විදිහට දැක්වන්න සිංහලයාපෝසනය ලැබූයේ බෞද්ධ සංස්කෘතියෙන් බව අපි කතා කලා. ංහල පෝසන ලබල තියන්නේ මහිදු හරහතන් වහසේ වැඩම කිරීම අන්නතුරුව බෞද්ධ සංස්කෘති ඒතුලින් ලත් සික්ෂණය ඔස්සේ සමාජයේ සහ සහජීවනයෙන් ජීවත්වීමට හුරු වූ ඔවන්ගේ සංස්කෘතිකණන් ඉතාාව ඉතාාව සිිෂ්ට මට්ටමක පවතිනවා. මේ බෞදධ සංස්කෘතියත් එක්ව ගොඩනැගුණු ෆංස්කෘතිය ඔස්සේ සාමයෙන් සහ සහජී වින් ජීවත්වීම හුර පුරුදු වෙච සංස්කෘතික ලක්ෂැනවලින් යුක්ත ඉතාාව ිස්ට තත්වයකට පත්වෙලා තියෙනවා. සිංහල අල්ලොව අන් එකඳ ජාතියකටවත් නොදවෙෙන තත්ත්වයකට උරුමකම් ලබාතියෙන්වා. පංචසීල ප්‍රතිපත්තිය පරෝපකාරය සතර බ්‍රහ්ම විහරණය සහ සමානත්මතාවේ. යනති උසස් බෞද්ධ ගැන්ඩවීම් පිළිපදීමනි සාතමයි ඒත්තත්වයටට පත්තුනේ. ජාති කාආගමක සහජීවනය අකණ්ඩව පවත්වා ගත හැක්කේ ද. එම උසස් ප්‍රතිපත් යාරක්ෂා කිරීම තුළි මේ කියන්න පංච සීලය. රපකාරය සතර ප්‍රහ්ම විහා විහරණය සමානත්මතාවය කියනවා අරක් සකිරීමත් එක්ක ජාතිකාගමක සහජීවනය අකණ්ඩව පවත්වාගෙනය මෙ හැකියාව තියෙනවා. ක්‍රියාකාරකමක් තියෙනවා එ ක්‍රියාකාරකම ගැනත් බල්ලලාපි පාඩම නි මාවට පත්් කරමු ක්‍රියාකාරකම ශ්‍රීලාංකිික සංස්කෘතියයක්ත් බෞදධ සංස්කෘතියත් යනු දෙක් නොව එකකි මේ පිළිබඳ රචනයක් ලියන්. අපි කතාාකරපු දේවල් සියල්ලකු සම්බන්ධ කරගෙන රචනාව ලියන්නට අපි සැවුම ලක්මෑණයන්ගේ දරුවෝ වෙමු යනම ස්‍ය සමිතිය කතාවක් ඉදිරි පත් කරන්නට වෙවයි දාගබයි ගමයි පන්සලා යනුවෙන් තිබූ අප සංස්කෘතියට බටහිර සංස්කෘතියෙන් බලපෑමක් එල්ලවීති බේද නැත්ත පන්තිය කණඩයම් දෙකට බෙදී විවාදයක් පවත්වන්නට අවස්ය තොරතුරුව එකතු කරගන්නට කියන පැවරුමත් අප කරන්නට තියෙනවා එහමනම් පැවරුම් ක්‍රියාකාරකම් සයන් ලක්ම කරමින් සම්පූර්ණ කරමින් අපේ දැනුම ඇති කරගන්නට ක්‍රියා කරන්නට ඔ අපේ සාකච්ඡා කළේ සාමාන්‍ය පෙළ විභාගයට නියමිත ද එකොළහස්රේණය බුද්ධ ධර්මය විසේට අදාළ දහවැනි පාඩම එකකොලොස්නි පාඩමේදී අපි තවත්තොරතුරු සාකච්ඡාක නොයි වගේ මේ පාඩන්වල සම්බන්ධව ප්‍රශ්නෝතර සාකච්ඡාවන් ප්‍රශ්න සාකච්චාවන් අප ඉදිරියටට කරන්නට බලාපොරොත්තුවේවා එහමනම් ඒ පාඩමෙන් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි මේ පාඩමින් සමකන්වා ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්. පිරිී වෙනව දහම පාසල.